පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 2022 යලකන්නේ වියස්තුණු මිලදී ගැනීමට මේ දිනවල සූදානම් වනවා. මෙවර යලකන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වගා කර ඇති වී ප්‍රමාණය හෙක්ටයාර 62000ක්. එහි වියස්තුණු නෙලීම තවත් දින 15කින් හෝ 20කින් සිදු කිරීමට නියමිතයි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විවිධ සේවා සමූපකාර සමිතිය වී අසුණු ගබඩා කිරීමට මෙවර විට ගබඩා පහසුකම් සපයා ගන්න ආකාරය මෙලෙස දක්නට ලැබුණා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ යලකන්නේ වී මිලදී ගැනීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. මේ වන විට වී කිලෝ 50000කට වැඩි ප්‍රමාණයක් ගබඩා වෙත ලැබී ඇති බවයි වාර්තා වුණේ. අපි දැන් සියලුම ගබඩා විවෘත කරලා තියෙනවා. මේ වෙද්දි අපේ මධ්‍යස්ථාන 27න් මධ්‍යස්ථාන 3ට වගේ ගොවියෝ වීතුකත් අරගෙන වෙලා තියෙනවා. ඒ වගේම ගොඩක් ගොවියෝ දැන් ගබඩා වෙත ඇවිල්ලා යොමු වෙලා මේ සම්බන්ධයෙන් කරුණු විමසලා අපිත් එක්ක සම්බන්ධයෙන් පවතිනවා. දැන් මට කියන්න තියෙන්නේ සියලුම ගොවියන්ට දැන් අපි සියලුම ගබඩා විවෘතයි. ඔබගේ වීතුක අපට ගෙනල්ලා මුදල් ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම කිසිම ප්‍රමාදයකින් තොරව මුදල් ලබා දීමට අවශ්‍ය කටයුතු අපි සකස් කරලා තියෙනවා. ඒ නිසා සියලුම ගොවියන්ට පුළුවන් දැන් වියලෙමන්ට වී දබා දීලා රජයේ සහතික මිල යටතේ තමන්ගේ වී ටික මුදල් කරගන්න පුළුවන්. අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීනොත් මෙවර යලකන්නේ වේවගා කටයුතු ආරම්භ කළා. ඒ ඉන්ධන සහ පොහොර යන ගැටලු දෙකම තියෙද්දී පසුගිය කාලයේ ඉන්ධන නැතිකම නිසා ගොවීන්ට දින ගණනාවක් ඉන්ධන ගන්න පොලිම්වල ඉන්න සිද්ධ වුණා. පොහොර ගැටලුව නිසා වගා කරපු තරමට අස්වැන්න ගන්නත් ගොවීන්ට හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් ලබා ගන්න අස්වැන්නට දැන් ගොවීන්ට හරි මිලක් දෙන්න රජය කටයුතු කරන්නේ නැති බවයි ගොවි ජනතාව චෝදනා කළේ. දුප්පත් මිනිහාර පොඩි ළමයාගේ මාළය ගලවලා ඈ ගිහින් බැංකුවේ තියලා තියෙනවා. තියා තමයි. ඇයි පොහොර නැත්තම් නෑනේ. ඒකෙන්ද බැංකුවේ තියලා උන් ගෙව්වා. ඒක දැන් ආංගන බැංකුවල පොඩි කරනවා. ඈ ලක්ෂ කෝටි ගණන් පොඩි කරනවා. උන් ඒකලා පොලිය උන් ගයි අපිට දෙයි අපි හරිය බදපුවා. ඈ මෙවර කියන්නේ නෑ මම මරණ කණ්ඩ ඉගෙනවා. වී රුපියල් 50 ගියා තමයි පොහොර අඩු කර දීලා. මේ ගොවියට ආණ්ඩුව සලකන විදිය ලංකාවේ පහෙන් එකකට කණ්ඩ දෙන දිස්ත්‍රික්කයේ අම්පාර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව අද වෙනකොට Tamanta කණ්ඩ වීතික නිෂ්පාදනය කරගන්න බැරි තැනට පත් කරලා තියෙනවා මේ පාලකයෝ. ගොවිය අසර අසීරුවට පත් කරන්න එපා. බලංගොඩ තුඹගොඩ සඳුන්ගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ඉතා සාර්ථකව එළවලු සහ පළතුරු වගාවක් ආරම්භ කර තිබුණා. කාබනික පොහොර යොදාගෙනයි මෙම වගාව සිදු කර තිබුණේ. ඉතා කුඩා භූමි ප්‍රමාණයක මෙම වගාව පවත්වාගෙන යාම විශේෂත්වයක්.